සුබ නත්තලක් වේවා. Fintrex Finance විශ්වසනීය මූල්‍ය නවාතන. දැන් ලීටර දෙකේ Coca-Cola එකක් සමග සේරා කොත්තු කොත්තු පැක් එකක් නොමිලේ. කාබනික පොහොර ලබා දීමේ හොඳ වැඩපිළිවෙළක්. හැබැයි මේක අධීරගතව තමයි ක්‍රියාත්මක කළ යුතු වෙන්නේ. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒක එක සැරේට කරන්න බෑ. මම මේක කරපු කෙනෙක්. නමුත් මේක එක සැරේට මේ ඔක්කොගෙන් පටන් අරගෙන මේක අමාරු වටනේ. ඒ වගේම ගොවින්ට අන්තිමට රසායනික පොහොරක් නැති වුණා, කාබනික පොහොරක් නැති වුණා. මේ සමහරු කියන්න ගත්තා මේ ගොවින් පාට බහින්න JVP එක නිසා, UMP එක නිසා සමිග ජන බලවේගේ ඒ ඒ කතාව මම පිළිගන්නේ නැහැ. මේ පාරේ ඉඳපු ගොවින්ගෙන් 90ක් 80ක් ඡන්ද දුන්නේ ගෝඨාභය රාජපක්ෂනාධිපතිතුමාට. අපිට තමයි ඡන්ද දෙන්නේ. ඒ මිනිස්සු මේ කවුරුවත් කිව්වට මෙන්නේ නැහැ. ඒ මිනිස්සුන්ට ප්‍රශ්නයක් තියෙන නිසා ආවේ. මේක වැරදි කෝණයෙන් බලන්න ගියා. මාධ්‍ය ආයතන කතා කරනකොට මේ මාධ්‍ය ආයතන පෝර ගෙන්න ණයගේ ඒජන්ට්ලා කරලා කතා කරා සමහරු. ඒ වගේම දේශපාලච්චෝ කතා කරාම ඒ අය පෝර සමාගම් වල ඒජන්ට්ලායි කියලා කිව්වා. ඉතින් එහෙම කියලා හරියන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් තියෙන බව අපි වටහාගෙන කටයුතු කරන්න ඕන. දැන් අපි මේක නිවැරදි කළ යුතු කාලය ඇවිල්ලා. දැන් කෘෂි විශේෂඥයෝ කියනවා ආහාර හිඟයක් එනවා කියලා. අපි මේ මිනිස්සුන්ට බැලලා වැඩක් නැහැ. ඒ අය කියපු දේවල් ඒ ආකාරයෙන් වෙලා තියෙනවා අතීතේ. මේකට අපි පිළියම් යොදන්න ඕනේ. 1972 මෙහෙම අනාවැකිය ජාත්‍යන්තර වශයෙන් ඉදිරිපත් කළා තිබුණේ. මේ වෙලාවේ තමයි බණ්ඩාරනායක මැතිණිය වෙනම වැඩපිළික් හදලා, ගොවි හමුදා හදලා, ඒ වගේම ගොවි පොළවල් වෙනම සකස් කරලා වගා සංග්‍රාමයක් මේ වෙලාවේ ආරම්භ කරා. එතකොට ඒක මේ රටට දැනුනේ නැහැ. අවසාන උනේ ඒක 77 වෙනකොට අපි ආහාරයෙන් වලින් ස්වයං පෝෂිත වෙන මට්ටමට ළඟා වෙමින් තිබුණා. ඒ වගේම ඊට පසුව චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුව කාලේ ඒත් සාගතයක් එනවා කියලා කිව්වා. ඒ වෙලාවේ තමයි දිමු ජයරත්න මැතිතුමා ඒ වෙලාවේ අමාත්‍යවරයා විදියට කටයුතු කරා. සාගත සාගිනිනි වන්න හැම බින් අඟලම් බවන්න කියලා එතුමා සටන් පාටිකුත් අරගෙන ජනාධිපතිතුමියත් ඒ වෙලාව අපිවත් දැනුවත් කළා. රට පුරා දෙවන්ත වැඩපිළික් ගෙනිච්චා. ඒකෙන් ආගතයකට අපිට මුණ දෙන්න උනේ නැහැ. අනිත් රටවල් මුණ දුන්නා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සමේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෘෂිකර්ම මාත්‍යවරයා වින්න වෙලා ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට මේ අනතුරු ඇගවීම දේශීය විශේෂඥයන් විදේශීය අය කිව්වම අමාත්‍ය මණ්ඩලය කතා කරලා අපිත් එක්ක කතා කරලා වැඩපිළිවෙලක් හැදුවා. අපි වාමු රට නගමු කියලා. ඒ වැඩපිළිවෙල නිසා අපිට ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වුණේ නැහැ. දැන් නැවත මේ ආහාර හිඟය පිළිබඳව ජාත්‍යන්තරවත් මේ රටේ විශේෂඥයන් වෙනදටත් වැඩිය අනාවැකි පළ කළා තියෙනවා. දැන් ආපහු නැමත ඒ වගේ වැඩපිළිවෙලක් හදන්නවා. මම කෘෂිකර්ම ඇමති වෙලාවේ අපිට එහෙම අනාවැකි කිව්වා. අපිට කිව්වා විශේෂඥය ඇවිල්ලා ආහාර හිඟයක් එයි කියලා. මම අපි වලයි අපි කන්නේ කියලා වැඩසටහනක් හැදුවා. ඒකටම තම බය නැතුව වගා කරන්න කියලා අපි භෝග වර්ග පහක් වෙනුවෙන් හෙක්ටයාර එකට ලක්ෂක ආධාරයක් දෙන්නම් කිව්වා. වගා හානියක් 7-5ක්වත් අය කරගන්න නැතුව ගොවින්ගෙන් බය නැතුව වගා කරන්න. ඒකේ ප්‍රතිඵලය මොකක්ද උනේ? දශක 4කට පස්සේ වැඩිම වීස් වෙන්න මම ඉදපුවේ කාල පරිච්ඡේදයේ ලැබුණ සේනා දළඹුව හානි කළා තියෙද්දි විශාල බඩිනුගස් වෙන්නක් ලැබුණ. ආහාරවල හිඟයක් තිබුණේ නැහැ. ගොවිය පාට බැස්සේ නැහැ. ගොවිය නිකම්ම පාට බහින්නේ නැහැ. www.headlinenews.lk බලමු ඉදිරියට.